හිරවත් මිට්ටූරි. කටේ නිර්වාදා රෙද්ද පල්ලි බේරනවා කියන කතාව මේ රටේ බහුතරයක් දෙනා දන්න කතාව. මේ වෙනකොට අලුතෙන්ම රෙද්ද පල්ලි බේරෙන්න පටන් අරන් තියෙන කතානායකතුමාගේ, ඒ කියන්නේ මහින්ද යපාබේ වර්ධනගේ. අද වෙනකොට ආණ්ඩුව බහුතරයක් දෙනා එකතු වෙලා කයිවාරු ගහන කතාවක් තමයි තමන් තමයි මේ වසංගතයේ ටොප් එකටම මැඩලුවේ කියන කතාව. ඒ වගේම උන් උඩ පැන පැන කෑ ගහනවා තමන් මේ වෙනකොට විශාල වශයෙන් අපේ රටේ මිනිසුන්ට එන්නත් දීලා මේක පාලනය කරලා තියෙනවායි කියන කතාව. හැබැයි මේක පට්ටපල් බොරුවක් කියන එක මේ රටේ තත්ත්වය දන්න දත්ත දන්න බහුතරයක් කියන කතාවක්. අද වෙනකොටත් මේ රටේ සමහර රෝහල් මාධ්‍ය ප්‍රකාශකවරු ප්‍රසිද්ධියම කියලා තිනවා තමන්ගේ රෝහල්වල අවශ්‍ය කරන ඇඳම් පහසුකම් නැ මේ වසංගතයට ගොදුරු වෙන මිනිස්සුන්ට කියන කාරණේ. අපට එහෙම වුණාට මේ රටේ මහයුන්ට එහෙම ප්‍රශ්නයක් නැ. ඔබ දන්නවා මේ වෙනුවිටත් සරත් වීරසේකර පණ ඇද ඇද උණ රෝහලේ ජීවත් වෙනවා. හැබැයි සරත් වීරසේකරගේ පණ කොහොම හරි අල්ලගන්න මේ වෙනකොට විශේෂඥ වෛද්‍යවරු 4-5 දෙනෙක් ෆුල් ටයිම් ඉඳගෙන උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි අපේ ස්පිරිතාලයට ගියාට පස්සේ පැය 3-4 පෝලිමේ ඉඳලත් බෙහෙත් පෙත්තක් ගන්න අපට වෛද්‍යවරු නැහැ. මේ කාලකන්ණි සැප විඳින්නේ ඔබෙත් මගෙත් මුදලින්. අද වෙනකොට අලුතෙම මේ තත්ත්වයට ගොදුරු වෙලා ඉන්නේ කථානායකතුමා. මහින්ද යාපකෙල කියන්නේ මෑත කාලනේ බිහුණු පාදඩම කථානායකවරයා. කොන්දේසි විරහිතව රාජපක්ෂ පවුලේ අසූචි පුදින කථානායක. පහුගිය කාලේ මේ රටේ බහුතරයක් දෙනා දැනගත්තේ පැණිවිදා සමග ගහපු ගේමෙන්. ඔබට මතක ඇති මේ රටේ බහුතරයක් දෙනා මේ වසංගතයට ගොදුරු වෙච්ච වෙලාවේ විද්‍යාඥයෝ සහ මේ පිළිබඳ අවබෝධයක් තිබ්බ බහුතරයක් දෙනා වහාම අපේ රටට එන්නත් ගෙන්න යුතුයි කියපු අවස්ථාවේදී වාසුදේව ඇතුළු හැතිකරේ උඩ පැන පැන කෑ ගහපු කාරණේ තමයි අපට එහෙම දෙයක් අවශ්‍ය නැහැ, අපි ඔබ විශ්වාස කරන්නේ නැහැ, ඔබ ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ඒකින්ද අපට පුළුවන් ඔබ රට ඇතුළුම පාලනය කරගන්නේ කියලා. ඔබට මතක ඇති අතුරුලේ රතන රෙද්ද උස්සගෙන පාර්ලිමේන්තුවේ උඩ පැන පැන කෑ ගැහුවේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, අපි පුංචි කාලේ ඉඳලා කහ එහෙම කාලා තමයි හැදිලා ඉන්නේ, අපි ඕන දෙයකට ඔරොත්තු දෙනවා, අපි ඔබ ගහගන්නේ නැහැයි කියලා. හැබැයි මේ රටේ මිනිසුන්ට එන්නත් දෙන්න ඉස්සරලම එන්නත් ගැහුවේ නැත්තම් මේ වැක්සීන් එක ගැහුවේ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාට. එමන් නැත්තම් අපේ ලේබීල ජීවත් වෙන නොම්බර් එකේම සත්තු රැලට. හැබැයි මේ සත්තුන්ට ඉන්ජෙක්ෂන් එක ගහනවා කියලා දැනුම් දුන්නාම දුවගෙන ඇවිල්ලා පළවෙනි සැරට මේ එන්නත ගහගත්ත වෙන කවුරුවත් නෙමේ රතනේ. ඒ වගේම තමයි අපට පැණි විකුණපු කථානායකතුමත් මේකේ නොම්බර් එකට ඇවිල්ලා එන්නත ගහගත්තා. හැබැයි කථානායක මේ රටට කරපු අපරාධේ අද වෙනකොට ඌට පත්තු වෙලා තියෙනවා. මිත්‍රවරුනි, විද්‍යාත්මක ලෝකේ අවිද්‍යාත්මක වැඩ කරන්න අපේ රටේ හරක් හරිම දක්ෂයි. ඔබට මතකයිද කෑගල්ලේ පැණිවිදත් එක්ක මේ පැණි ජාවාරම කරපු පළවෙනි පුද්ගලයා තමයි කථානායකතුමා. විශේෂයෙන්ම කෑගල්ල ප්‍රදේශයේ හිටපු වඩුවෙක්, ඒ වගේම කිසියම් මානසික රෝගයක් නිසා තමන්ට දේව බලයක් තියෙනවයි කියලා විශ්වාස කරපු රෝගියෙක් සමග එකතු වෙලා මේ කාලකන්ණි මීහරකා මුළු රටක් ඇන්දුවා. ඔබට මතක ඇති පැණිවිදා එක්ක රට වටේ ගිහිල්ලා පැණි බෙදපු විදිය කථානායකතුමා. එදා කථානායකතුමා උඩ පැන පැන කෑ ගැහුවේ ලංකාව තුළම දේශීය ඖෂධයක් නිෂ්පාදනය කරලා තියෙනවා මේක නොම්බර් එකේ විසඳුමක් කියන කාරණේ. ඒ වගේම අර අනුරාධපුර පැත්තේ හිටපු වෛද්‍යවරයෙක් කියාගන්නා මහාචාර්යවරයෙක් කියාගන්නා පාර්ලිමේන්තුවේ ඉන්න අමනයා උඩ පැන පැන මුළු බටහිර වෛද්‍ය විද්‍යාවටම අවමන් කරමින් කෑග ගහ කිව්වා පැණිවෙදාගේ පැණි ටොප් කියලා. හැබැයි දැන් මේ පැණි බෙද බෙද ගියපු කථානායකතුමා මේ වෙනකොටත් මේ වසංගතයට ගොදුරු වෙලා විතරයි. මිත්‍රෝරණි, මහින්ද යාපලට තියෙන්න ඕන ලෙඩ ඔක්කොම ටික තියෙනවා. මොකද මුන් රටේ ලක්ෂ ගාන මිනිසු කන්න බොන්න ඕන සියලුම දේවල් හොරා කාලයි තියෙන්නේ. ඒ නිසා මුන්ට දියවැඩියාව ඇතුළු සමස්ත රෝගම ටික තියෙනවා. ඒ නිසා මේ වෙනකොට කථානායකට මරුවා අතවනනවා කියලා තමයි සමහරු කියන්නේ. මේ වෙනකොටත් කථානායක පිස්සු බල්ලෙක් වගේ වෛද්‍ය ප්‍රතිකාර සොයමින් හතර වටේ දුවනවා. මිත්‍රවරුනි, අපට පිස්සිද්ධ වෙන කථානායකලා උපරිම සැප සම්පත් විඳිනවා. අද වෙනුවටත් මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්න බහුතරයකට කොත්තේ මල්ලි වීදුරුවක් ගන්න එක ප්‍රශ්නයක්. ආණ්ඩුව මහලොකුවට කයිවාරු ගැහුවට මාස්ක් එක දාගෙන එළියට ඵලයන් කියලා මේ රටේ බහුතරයකට මේ වෙනකොට මාස්ක් ගන්න නෙමෙයි තමන්ගේ ගෙදර ඉන්න දරුවට ප්ලේන්ටියක් දෙන එක ප්‍රශ්නයක්. හැබැයි අපිට මෙහෙම වුණාට කථානායකතුමාට එහෙම නැහැ. මේ වෙනකොටත් කථානායකතුමා පෞද්ගලික වෛද්‍යවරුන්ගේ ආධාරයෙන් ඉතාමත් තමන්ගේ කොහොම හරි පණකට ගහගන්න උත්සාහ කරමින් ඉන්නවා.
මිත්‍රවරණි අපේ රටේ බහුතරයක් දෙනා විශ්වාස කරන කතාවක් තියෙනවා. ඒ තමයි නීතියෙන් ගැලවුණත් ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න බැහැයි කියන කාරණේ. මේ වෙනකොට කථානායකතුමා කොම තත්ත්වයට ගොදුරු වෙමින් ඉන්නවා කියන එක තමයි බහුතරයක් සඳහන් කරමින් ඉන්නේ. මේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ හිටපු බහුතරයක් මේ වෙනකොට මේ වසංගතයට ගොදුරු වෙමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කිහිප දිනක් විතරක් නෙමෙයි මේ වෙනකොටත් ප්‍රසිද්ධ මැති අමුතුරු විශාල පිරිසක් මේ සමගම අරබුදයට ගිහින් ඉන්නවා. මේත් පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුව දිගින් දිගටම කල් දාන උත්සාහයක් තියෙනවයි කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් කථානායකතුමා මේ වෙනුවට වෛද්‍ය ප්‍රතිකාර ලබනවා විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ සියලුම දෙනා මේ වෙනකොටත් කොරන්ටීන් වෙමින් ඉන්නවා කියන එක තමයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරමින් තිබෙන්නේ. මිට්ටෝරණී කථානායකට මේ පටිසන්දුන්නේ ඔබටත් මටත් මේ රටේ ඉන්න බහුතරයකටත් කරපු අපරාධේ. මොකද කථානායකලා මේ රටේ මිනිසුන්ට පැණි පෙන්නලා පැණි පොවලා අපේ රටම පිස්සු කෙලෙව්වා. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ ඉන්නේ විහිළුකාරයෝ කියන එක මුළු ලෝකයටම ඔප්පු කරා. අවසානයේදී කෑගල් හිටපු ඒ පැණි මෙදා වෙන කිසිම කෙනෙක් නෙමෙයි වඩු බාස් කෙනෙක් කියලා මුළු ලෝකෙම දැනගත්තා. ඒ විතරක් නෙමෙයි මේ පැණි මෙදාට අපේ සල්ලි වලින් මැෂින් ගිහින් දෙන්න තරම් සූකර වංශ ලැජ්ජා විරහිත පුද්ගලයෙක් බවට පත් වුණා. සූකර වංශ එදා උඩ පැනපැන අපේ සල්ලි වලින් හරියට උගේ ගෙදරින් ගිහින් දෙනවා වගේ තමයි මේ ඖෂධය නිෂ්පාදනය කරන්නයි කියලා යන්ත්‍ර සූත්‍ර ගෙනihin දුන්නේ. හැබැයි මේවට වියදම් කරපු සල්ලි වලට මොකද වුනේ? මේ යන්ත්‍ර සූත්‍ර වලට මොකද වුනේ කියන එක අදත් ප්‍රශ්නයක්. නේ හැම කුප්ප කුපාඩි පාදර වැඩේම එහෙම නැත්නම් මේ රට මේ වසංගතයකට ගොදුරු වෙලා ජීවිත සමග අරගල කරන වෙලාවේ ජනතාවට ගොනාට අඳපු කථානායකට අද වෙනකොට මේ පළ දීලා තියෙන්නේ තමන් මේ රටට කරපු අපරාධේ. ඒ විතරක් නෙමෙයි කථානායක කියලා කියන්නේ සමස්තයක් විදියට ගත්තට පස්සේ අපේ රටේ ඉන්න දෙවෙනි හෝ තෙවෙනි පුරවැසියා. හැබැයි කථානායකතුමා හැසුරුනේ හරියට කසල සෝදකෙක් වගේ. රාජපක්ෂ පවුලේ අසූචි සුවඳයි කියමින් අසූචි බුදුමින් අපේ රටේ ව්‍යවස්ථාදායකය බල්ලට දාලා විධායක ඉස්සරහා දන ගැස්සුවේ මේ කාලකන්ණි කථානායකතුමා. එනිසා බහුතරයක් දෙනා කථානායකට මේ සිද්ධ වෙච්ච සිද්ධිය කලකම් පළදීමක් හැටියට තමයි හඳුන්වලා දෙන්නේ. අනිත් කාරණේ තමයි මේ වගේ විද්‍යාත්මක ලෝකයේ අවිද්‍යාත්මක වැඩ කරන මේ කාලකන්ණි ආණ්ඩුව මේ සම්පූර්ණ වගකීම ගත යුතු වෙනවා. පවුගේ දවසල ඔබ දකින්නට ඇති ආණ්ඩුව පත් කරලා තිබුණු කාර්යසාධක බලකාය නැත්නම් මේ වසංගතය මඩන්න පත් කරලා තිබ කාර්යසාධක බලකාය විසුරුවා හැරියා. ගෝඨා උත්සාහ කරේ ලංකාව ටොප් එකටම මේක මැඩ පැවැත්වයි කියලා පෙන්වන්න. ඒ වගේම වෛද්‍යවරු ගත යුතු තීන්දුව මේ රටේ ඉන්න ලොකු ඇඟක් තියෙන පුංචි මොළයක් තියෙන සතෙකුට තමයි බාර දීලා තිබේ. සවින්ද කියලා කියන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති හාල්පාරු කාලකන්ණි. ආයුධ ගැන පමණක් විශ්වාසයක් තියෙන රාජපක්ෂල සතුටු කරන්න ඕනෑම කූප කුපාඩි පාදල වැඩක් කරන්න කැමති මිනිහෙකුට තමයි මේ වසංගතය මඩින්න ඉඩ දීලා තිබ්බේ. මේ වෙනකොට මුළු රටක් වසංගතයෙන් ගොදුරු වෙලා විනාශ වෙලා නන්නත්තර වෙලා ඉඳිද්දි තමයි මේ කාලකන්ණි ආණ්ඩුව ඒට් පත් කරලා තිබුණු කොමිටිය පවා විසුරුව හැරලා ලෝකයට පෙන්වන්නට හැදුවේ අපි මේ වෙනකොටත් මේක මර්ධනය කරලා ඉවරයි කියන කාරණේ. කොහොමිතත් රාජපක්ෂලගේ රෙද්ද ගැලබිලා ඉවරයි. ඒ වගේම රාජපක්ෂලට කඩේ ගිය රාජපක්ෂලගේ අසූචි සුවඳයි කියපු කථානායකතුමාට මේ වෙනකොට කලකම් පළ දෙමින් තිබෙනවා. මිත්‍රවරනි මේ වසංගතයට ගොදුරු වෙන පුද්ගලයන්ගෙන් විශේෂයෙන්ම ඔහුට ඩයබටික් දියවැඩියා වගේ රෝග, ඒ වගේම ශ්වසන පද්ධතියේ රෝග, හાર્ට් ඇටැක් වගේවා තියෙනවා නම් ඔහුගේ තත්ත්වය බරපතල වෙනවයි කියන එක තමයි වෛද්‍යවරු පෙන්නලා දෙන්නේ. ඒ නිසා කථානායකතුමාගේ තත්ත්වයත් එතරම් හොඳ නැහැයි කියන එක තමයි බහුතරයක් කියන්නේ. ඔහුගේ ආරක්ෂකයෝ කියන කාරණේ තමයි කථානායකතුමාට මේ වෙනකොටත් ගොක්කල පේන්න පටන් අරන් තියෙනවයි කියන කතාව. මේ අතරතුරේ කථානායකතුමා මළොත් තමන්ටේ කථානායකකම ගන්න අවශ්‍ය කරන පසුබිම හදාගන්න සමහර පාර්ලිමේන්තුවේ ඉන්න ගෝඨට සහ මරාට කඩේ යන සමහරවුන් දඟලමින් ඉන්නවා. මේ කාලකන්ණි හැතිකරය සෙල්ලම් කරන්නේ ඔබෙත් මගෙත් අනාගතය සමග. කෙසේ වෙතත් මේ වෙනකොටත් කථානායකතුමාට කලකම් පල දීලා ඉවරයි. ඒ නිසා මින් ඉදිරියටවත් මේ වගේ පාදඩ වැඩ කරනකොට තමන්ට නීතියෙන් ගැලවුණත් ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න බැහැයි කියලා අනිත්‍යවුන් කල්පනා කරන එක අතිශය වැදගත් වෙනවා.
මිත්‍රවරණි අපට පැනඩෝල් බෙත්තක් ගන්න බැරි තත්ත්වයක් තුළ අපේ දරුව පනා දෙනකොට අඩුම වශයෙන් සේලයින් බෝතලයක් ගන්න බැරි තත්ත්වයක් තුළ මේ කතා නායකලා දොස්තරලා හතර පහ දිනක් තියාගෙන මේ සැප විඳින්නේ ඔබෙත් මගෙත් මුදල් පාවිච්චි කරලා. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකට නායකත්වයේ දිය හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටියම්. මිත්‍රවරණි අර්ගත ජයග්‍රහණ නමැති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.